අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල පවතින තත්වය අනුව පාසල් විවෘත කිරීම තවත් සතියකින් කල්යයි කතරගම පූජා භූමියට පැමිණීමත් සීමා කෙරේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ පක්ෂ නායකයන් ස්වාධීන කණ්ඩායම් නායකයන් සහභාගී වන මැතිවරණ රැස්වීම් වලට සහභාගී වීමට හැක්කේ 500කට පමණයි බලයට පත්වන ආණ්ඩුවට ඕනෑ ලෙස සංවර්ධනය අඩාල කිරීම සිදු නොකළ යුතුයි අගමැතිගෙන් ප්‍රකාශයක් වත්මන් ආණ්ඩුව ජනතාව මුලා කරලා සජිත් කියයි දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය කැඩුවාට අද කුරුණෑගලදී විරෝධය හානි නිරීක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැමිණෙයි එහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් නොමැති බව ගොඩනැගිල්ල කඩා දැමූ නගරාධිපති කියයි මේ චන්දසේනගේ පුතා තමයි බුවනෙක කියා මෙතුමා තමයි මේ බුවනෙකබාහු රජතුමා වෙලා මාධ්‍යයට අද ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිමෙන් දේශීය පුවා පාසල් සඳහා මේවැනි විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාසල් නැවත ජූලි මාස 27 වෙනිදා ආරම්භ කරන අතර එහිදී පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මාස 27 වෙනිදා වඩාත් සුදුසු දිනය බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එහෙත් එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පමණයි. මහා මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දින එනම් අගෝස්තු මාස 10 වෙනිදා පාසල්වල අනිකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු අවස්ථාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශය බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ටාශය තුල පිහිටි කිසිදු පාසලක් අගෝස්තු මාස 10 වෙනිදාට ප්‍රථම ආරම්භ නොකරන ලෙසද අදාළ පළාත් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම උසස් පෙළ සහ පහත ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ පවත්වන දිනය ප්‍රකාශයටපත් කිරීම ලබන 20 වන සඳුදා සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය තුලත් ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. දෙදහස් විස්ස මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී ප්‍රකාශයටපත් කෙරුණා. ඒ අනුව 21.84 ඇල ඉරාක් 34 අංකයේ දරන මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි නිකුත් කෙරුණේ. එළමෙන මහා මැතිවරණයේදී දේශපාලන පක්ෂ අපේක්ෂකින් සහ ඡන්දදායකින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි මෙහි අන්තර්ගත වනවා. ඒ අනුව මෙහි දෙවනි වගන්තිය ඔස්සේ දැක්වෙන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් සංවිධානය කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙකුම එම රැස්වීම ආරම්භ කිරීමට පැය 24කට නොඅඩු කාලයකට පෙර ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ඒ රැස්වීම පවත්වනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත භාර දිය යුතු බවයි. එසේම දෙවන නියෝගයේ යටතේ වන දැන්වීම ලබා දුන් සංවිධායකවරයා එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්ම වන බවට වගපලාගත යුතු වනවා. එසේ වුවද දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් එම රැස්වීම සඳහා සහභාගී වන තැනැත්තන් සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතුයි. ඒ අනුව සංවිධායකවරයා විසින් අදාළ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතුයි. එම රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජනාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැපිය යුතු අතර එම පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම එම පරිශ්‍රයට ඇතුළු වීමට ප්‍රථම දෑත් පිරිසිදු කිරීමට වගපලා ගත යුතුයි.
सौख्य मार्गोपदेश කිසියම් තැනැත්තෙකු විසින් මයික්‍රොෆෝනය ඇතුළුව උපකරණ භාවිතයෙන් පසුව ඒ උපකරණ විෂ බීජ හරණය කිරීමට හෝ විෂ බීජ හරණය කරවීමට සැලැස්වීමට වග බලාගත යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මේ අතර පස්වන නියෝගය යටතේ දැක්වෙන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාව අතරතුර ඡන්ද හිමියන්ගේ ඡන්දයේ ඉල්ලීමේ කාර්යය සඳහා හෝ අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඒ ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක් තැනැත්තන් පස් දෙනෙකුට වඩා නොඉක්මවිය යුතු බවයි. යම් ඡන්ද විමසීමක සෑම අපේක්ෂකයෙකුම එම අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම සබන් හෝ විෂබීජනාශක යොදා දැල්සේ දීමේ ප්‍රමාණවත් පහසුකම් සැපය යුතු අතර එම කාර්යාලයේ හෝ පරිශ්‍රයට පිවිසෙන සෑම තැනැත්තෙකුම පරිශ්‍රයට පිවිසීමට පෙර දැල් සෝදනු ලබන බවට වග බලාගත යුතු වෙනවා. මේ අතර අදාළ ගැසට් නිවේදනයේ අටවන නියෝගය ඔස්සේ දක්වා ඇත්තේ ඡන්ද පොලකට සහ එහි පරිශ්‍රයට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට හෝ එහි පරිශ්‍රයට මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි පරිශ්‍රයට ඇතුළු වීමට පෙර සබන් හෝ විෂබීජනාශක යොදා දැත් විෂබීජහරණය කළ යුතු බවයි. එසේම තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගත යුතු අතර සෑම අවස්ථාවකදීම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා. COVID-19 වෛරස් ආසාදනයේ වූ නව රෝගීන් සිය දෙනෙක් අද පසුරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2701 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වූ රෝගීන් දස දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස තහවුරු වූ රෝගීන් අතුරින් තිදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හා තවත් ආසාදිතින් තිදෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශෘතින් දෙදෙනෙක්ද ඊයේ දින තහවුරු වූ ආසාදිතින් අතරට ඇතුළත්. එසේම වර්තා වූ අනෙක් ආසාදිතින් ලෙස රාජාංගනීය ප්‍රදේශයේ පදිංචි 12 දිසිසුවෙක් හා ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර කන්දකඩුව ආසාදිත පොකුරෙන් වර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව අද පෙරවරු වන විට 550 දක්වා ඉහළ ගොස් තිබූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් පුද්ගලින් 444 දෙනෙකු කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර 64 දෙනෙකු එම මධ්‍යස්ථානයේ කාර්යමාණ්ඩලයට අයත් සමාජිකයින්. එසේම ආසාදිතින් ලෙස වර්තා වූ තවත් පුද්ගලින් 42 දෙනෙකු ඔවුන් සමීපව ඇසුරු කළ ආශ්‍රිතේ. මෙතර පසුගිය 7 වනදා කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ රුහුණු කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ එම පූජා භූමිය බැතිමතුන් සඳහා සීමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව අප රුහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කළා. මෙවර රුහුණු කතරගම දේවාලයේ අසල මංගල්‍ය ජූලි 21 වෙනිදා සිට අගෝස්තු 4 දක්වා පැවැත්වෙන අතර බැතිමතුන්ට රුහුණු කතරගම දේවාලයේ අසල මංගල්‍යයේ නැරඹීමට පූජා භූමියට පැමිණීමට හැකියාවක් නැහැ. මොකද අපි ඒ බැතිමතුන්ගේ පැමිණීම නවත්තන්න කියලා අපි සෞඛ්‍ය අංශයෙන් ගන්නවා තියෙනවා. ඉතින් රුහුණු කතරගම දේවාලයේ අසල මංගල්‍යයේ සම්බන්ධ චාරිත්‍ර සහ ඒ වස්තිය විශේෂ අවස්ථා සම්බන්ධව දැනගැනීමට පවතින තත්ත්වයේ හැමේ යාපනයේ නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජාව සඳහා සහභාගී වන බැතිමතුන් සීමා කිරීමටද සිදුවන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවෙන්ව සිල්වා මහතා පවසන්නේ. නල්ලූර් වල කෝවිලේ පූජාව 24 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉතින් අපි සියලුම ප්‍රදේශ අපි දන්නවා මේක ඉතාමත්ම යාපනයේ ජීවත් වෙන දමිළ ජනතාවයි ඉතාමත්ම වැදගත් වූ උත්සවයක්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ තිබෙන තත්ත්වය අනුව වෙනදා ආකාරයට සියලුම අයවලුන්ට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. මම හිතන්නේ තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි හිතනවා යාපනයේ ජනතාව මේ තත්ත්වයේ තේරුම් අරගෙන
ඔබ ආසාදිතයක් නොවි ජීවත්වීම ඉතාමත්ම වැදගත් වෙනවා ඔබ ආසාදිතයක් වෙන්න බෑ මේ සත්‍ය අනුව ඉතින් අපි ඒක තේරුම් අරගෙන බුද්ධිමත් ජනතාවක් හැටියට මේ දුරස්ථභාවයෙන් රැකගෙන මේ භූමියේ සිටියේ හැකි ප්‍රමාණයක් පමණක් සම්බන්ධ වෙමින් කරන්න කියලා අපි ඉතාමත්ම මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් පවත්වාගෙන යනු ලබන මුල්ලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුත්කලින් 219 දෙනෙකු අද ඉන් පිටව ගියා. කුරුණෑගල රාජධානි සභයේ පැවති පුරා විද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සුවපැලීමට පත් කළ කමිටුව අද පසුරුවේ එම ස්ථානයේ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. මේ අතර මෙම ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ කුරුණෑගල නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. කුරුණෑගල රාජධානියට අයත් දෙවන බොණක බාහු රජසමයේ රාජසභා මණ්ඩපය ලෙස භාවිත කළ ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ සමගි ජනබල වේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකින් වන අශෝක බේසිංහ, ජේසී අලවතුල සහ නලින් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් නගරාධිපති වගේ අයට නම් මේකේ වටිනාකමක් නැතුව ඇති. නමුත් ශ්‍රී ලාංකික යන්ට මේකේ වටිනාකමක් තියෙනවා. මේක පෞරාණික පුරාවස්තු ස්ථානයක් කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට ඒක ගැසට් කරලා කරන්න ඕනේ නැහැ. 1815ට ඉස්සෙල්ලා පැරණි ඊට වඩා පැරණි පුරාවිද්‍යා ස්ථාන ගැසට් කළ යුතු නැහැ. ඉතින් මේ 1815ටත් වඩා පැරණි ස්ථානයක් මේක. මේ ස්ථානයේ තියෙන වටිනා පුරා කෞතුක භාණ්ඩ ඒව අරන් ගියාද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේක අපි කොහොමවත්ම යට ගහන්න දෙන්නේ නැහැ. රටේ ජනතාව අවදි නගර අධිපතිතුමා කියන දේවල් සම්බන්ධයෙන් ජනතාව එතුමාට පැහැදිලිව විශේෂම කියන්න ඕනේ සමච්චලෙන් ලක් කරනවා. මේ කාලේ අපි විදේශිකයන් කියලා කතා කරාට ඉංග්‍රීසින් හිටියා මේ රටේ, පෘතුගීසින් හිටියා, ලන්දේසින් හිටියා. ඒ අයත් මෙවැනි වැදගත් ස්ථාන කවදාවත් මේවායි කඩා බිඳ දෙන්නේ නැහැ. මේක සංරක්ෂණයක් තමයි ඉංග්‍රීසි ආණ්ඩු කාලේ කරලා තියෙන්නේ. කුරුණෑගල රාජධානී ඓතිහාසික නටබුන් විනාශ කිරීමට විරුද්ධව පෙළ ගැසීමේ පළමු වැඩිමුරේ. අපි මෙතනින් නතර කරන්නේ නැහැ. පුරාවිද්‍යා ආඥා පනත යටතේ මේකයි කොමිෂන් දාන්න දෙයක් නැහැ. අතේ මාට්ටු වෙලා තියෙන්නේ. වහාම නීතිය ක්‍රියාත්මක කරලා මේ නගරාධිපතිවරයාගේ ඉඳන් මේකට වගකීම් සියලු දෙනාම අත්අඩංගුවටනම් ඔන්න අධිකරණයට ඉදිරිපත් කරන්න තියෙන්නේ. මොකද මේකට අප නැහැ. ආණ්ඩුව බොරුවට කොමිෂන් දාලා බොරුවට යව දවස් ගාණක් ඇදගෙන ගිහිල්ලා මැතිවරණක පවුණකන් ඉඳලා මේ පදන්නේ මේක වහන්න. අපි මේක වහන්න දෙන්නේ නැහැ. මේ අතර සමගි ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාටලි චම්පික රණවක මහතාද අද පෙරවරුවේ මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට පැමිණියා. දැන් කරන්න තියෙන්නේ කොමිෂන් දදා කල් දැමීම නෙවෙයි, වහාම මේ සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්න. මෙතන අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ මේ රටේ අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ රටේ අගමැතිවරයා. ඒ වගේම රටේ පොලිසිය තියෙන්නේ රටේ ජනාධිපතිතුමාට. ඒතකොට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා පොලිසිය ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව මේ කොමිෂන් දදා බලා ඉන්න එක නෙවෙයි මේකට කරන්න ඕනේ. අපි බොහොම පැහැදිලිව प्रकाश करना मेकट पिलितुरु देनकाम्म अपी मेरटे जातिक संस्कृतिय රටේ ඉතිහාසය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය ඒ සටන අපි ඉදිරියට ගෙනියනවා. මෙම දෙවන බුවනක බාහු රජසමයේ භාවිත කළ රාජසභා මණ්ඩපය කුරුණෑගල නගර මැදියේ පිහිටා ඇති අතර එය 1.15 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය සහ කුරුණෑගල නගර සභාවේ නගර අධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලඥයින්ගේ දැඩි විරෝධය එල්ල වූ පසුබිමක අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කමිටුවක්ද පත් කරනු ලැබුවා. එලෙස පත් කළ කමිටුව මෙම මාස 23 වනදාට පෙර එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරල් සෙනරත් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව අද එම ස්ථානය නිරීක්ෂණය කිරීමට කුරුණෑගලට පැමිණියා. संबंध परीक्षा करमितुआने परीक्षा कर අරමුණු කීපයක් තියෙනවා මේ පරීක්ෂා ගන්න එකක් වෙලා තියෙන හානිය තක්සේරු කිරීම සහ මෙය මෙම ස්ථාන නැවතත් සංරක්ෂණය කරන්න පුළුවන් හැකියාව
යම් හැකියාවක් තියෙනද ඒකට තියෙන හැකියාවන් සොයා බැලීම අපි අපේ වාර්තා බාර දෙන්න තරම් අපි දැන් දත්ත රැස් කරා ඒ දත්ත අනුව බලාපොරොත්තු වෙනවා ඉතාමික් වලින් මම හිතන්නේ බොහෝ වෙලාවට අපිට අඟහරු ආදර පෙර මේ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා විතර පිළිකන්තෝ මාර්ගෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා පුරාවස්තු ආර්ච්චන් පනත යටතේ පුරාවස්තුක නිවාසක ලෝතින් එහෙම නැත්නම් විද්‍යුත්ක ලෝතින් පැහැදිලි දඬුවමක් තියෙනවා ඉතින් ඒක වසර 205 දක්වා සිර දඬුවමක් ඒ වගේම රුපියල් 50000 සිට 250000 දක්වා දඩයක් හෝයම දඬුවම් දෙකම කෙසේ වෙතත් කුරුණෑගල නගරසභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් නොවන බවයි. මේක අපි ඉවත් කරේ අනවසරව ඉදි කරලා තිබුණු බුවනක හෝටලේ කොටසක්. ඒක මුලින්ම කියන්න ඕනේ මේ නැත්තම් මේක මේ බුවනක බෞරජතුමාගේ රාජ්‍ය කාලයේ හදපු එකක් කියලා මාධ්‍යයෙන් මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. බුවනක කියන්නේ මේ හෝටලේ 93 එක්සත් ජාතිපක්ෂ රජය චන්දසේන කියන තැනැත්තෙකුට. මේ චන්දසේනගේ පුතා තමයි බුවනක. මෙතුමා තමයි මේ බුවනක බහවරතුමා වෙලා මාධ්‍යයට අද ඇවිල්ලා තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැමිණිලා ඉදපත් කළා කියලා කියනවා. මේක සම්බන්ධයෙන් මම දැනුවත් නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි ඉතින් අහන්න ඕනේ කොහොමද පුරාවිද්‍යාත්මක වටිනාකම කියන එක. පුරාවිද්‍යාත්මක ස්ථානයක් නම් අපි 2016 අපිට එවලා තියෙනවා මේක මාර්ග සංවර්ධනය සඳහා මේ පාරේ කොටසක් ඉවත් කරන්න. මාර්සන අධිකාරි. අපි 91 එකකින් කොටසක් තමයි ඉවත් කරේ. පුරාවිද්‍යාත්මක ස්ථානයක් කියන කොටස අදත් තියෙන ඕගලන් බලන්න පුළුවන් මේ තියෙන එක ඉදිරිපස කොටස. සංරක්ෂණය කරන්න යෝජනා කරලා තියෙන කොටස දැනුත් තියෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. විශේෂයෙන්ම හිටපු සංස්කෘතික ඇමතිවරයා විදිහට මම කියන්න ඕනේ මේ රටේ මේ රාජධානී වල පෞරාණික ජාතික උරුමයන් ආරක්ෂා කිරීම පවතින රජයේ වක්කීමක්. අපේ ආණ්ඩුව කාලේ අපි මේ දේවල් ආරක්ෂා කරන්න විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරා විතරක් නෙමේ මේ සම්බන්ධයෙන් කටයුතු කරා. අද මේ සම්බන්ධයෙන් දැනුමක් නැති නිලධාරීන් දාගෙන බොණක රජතුමා කියලා කෙනෙක් හිටියද කියලාවත් දන්නේ නැතුව ඇති. රාජධානියක් තිබ්බද කියලාවත් දන්නේ නැතුව ඇති. මේ ස්ථාන මේ වගේ බිමට සමතලා කරනවා නම් පිළිකුලෙන් ഇതു අපි හෙලා දකිනවා මේ ක්‍රියාව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඒක පෞරාණික ස්ථානයක් බව. ඒ නිසා පෞරාණික ස්ථානයක් බවට ගැසට් නිවේදනයකින් නම් කරලා තියෙන ස්ථානය අගර සභාවකට නගරාධිපතිලාට ඕන විදියට විනාශ කරන්න බෑ. ඒක පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීමක් සහ මේ රටේ ජාතික උරුමයකට අත තැබීම. ඒ නිසා අපේ නම් ඉල්ලීම අවර තරාතිර මේ පුද්ගලයෙකු වුවත් මේ කරන ලද ක්‍රියාව බරපතල වරදක් බැවි. ඊට එරෙහිව නීතිය ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ ක්‍රියාව අපි හිලා දකිනවා විතරක් නෙවෙයි ඒ අයට විරුද්ධව වහාම දැඩි පියවර ගත යුතුයි. ඒක එක්කන එක එක කතා කියන එක පැත්තකින් නගරාධිපතිතුමා එක කතාවක් කියනවා අනිත් පැත්තෙන් අනිත් දෙපාර්තමේන්තුව කියනවා ඒවාගේ කිසි දෙයක් උන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ පරස්පර කතා තමයි ආණ්ඩුවෙන් එන්නේ. දැන් තියෙන රජේ පුරාවස්තු විනාශ කරන්න පටන් ගන්න. මේ ගැන ඇත්තෙම අපි කනගාටු වෙනවා. සිදුවීම සිදුවෙලා පැය 24ක් ඇතුළත විශේෂ බාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳ සොයා බලා වාර්තා කරන්න පංචපුත්කල කමිටුවක් පත් කර තිබෙනවා. ඒ පංචපුත්කල කමිටුවේ වාර්තාව ලැබුණාම අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අගමැතිතුමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑකාල දිස්ත්‍රික්කයේ අද පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. රට සංවර්ධනය කිරීම සඳහා ජනතා මුදල් යොදා සිදු කරන ව්‍යාපෘති අඩාල කිරීම බලයට පත්වන රජන් විසින් සිදු ඩොකල යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් කොළඹ ගම්සභා හන්දිය ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඒක ආණ්ඩුවක් හොඳ වැඩක් කරා නම් ඒ ආණ්ඩුවේ හොඳ වැඩේ.
ඉදිරියට ගෙන යාම තමයි අනිත් ආණ්ඩුවෙන් කරන්න ඕන. නමුත් මේ අය ආණ්ඩුවක් ආවා අපිව පෙරලුවා පෙරලා ඉවර වෙලා අපි කරපු වැඩ ඔක්කොම නතර කරලා අවුරුදු දෙකමාරක් බලාගෙන හිටියා පලි ගැනීම හැර වෙන දෙයක් කරේ නැහැ. මුලින්ම පලි ගත්තේ අපෙන්. හැම එක්කෙනාගේම ප්‍රශ්න කරා. ඇමතිවරුන්ගෙන් මන්ත්‍රීවරුන්ගෙන් හිටපු මේ සියලු දෙනාගෙන්ම. අපිව ගෙනල්ලා කොමිෂන් ඉදිරියට ගෙනාවා. ඉතින් මේ අභියෝග වලට අපි මුහුණ දීලා තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ මේ අවස්ථාව. මේ අවුරුදු 4දී රට සංවර්ධනය වුණා නෙවෙයි ආපස්සට ගියා. ඒ උන්ගේ නොහැකියාව. මේ වරාය විකුණනවා. මේක විකුණ ගත්ත අය හොඳ කුට්ටි ගහන ගත්තා. අම නම් කියන්නේ නැහැ. අද ඒකේ ආදායම පිටරටට යන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ අය වැඩ කරේ. අපි කරපු සංවර්ධන කටයුතු කොම අතරමඟ නතර කරලා දාලා ඔවුන් අපෙන් පලි ගත්ත නෙවෙයි අත්වසියම මේ රටේ ජනතාවගෙන් උයි පලි ගත්තේ. පාස්ක ප්‍රහාරයේ සම්පූර්ණයෙන්ම වගකීම පසුගිය රජයේ ගත යුතුයි. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සහ අග්‍රාධ මැතිතුමාගේ නායකත්වයෙන් බුද්ධිංශයේ නැවත වරක් අපි ශක්තිමත් කරලා තියෙනවා. ඒක නිසා මීට පස්සේ මේ ප්‍රහාර වෙනින් වැඩි කළා ජාතික ආශාවත නැවත වරක් ස්ථාපිත වෙලා තියෙනවා කියන එක දැනුවත් කළ යුතුයි. ඒක නිසා බීඑන්සගෙන් තොරව අද කටයුතු කරපු හැකි වාතාවරණයක් ඇත්ත වශයෙන්ම අපිට එළඹිලා තියෙනවා. වත්මන් රජය ජනතාව මුලාවට පත් කරමින් සිය දේශපාලන කටයුතු සිදු කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හොරුපතන ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී ඉදිරි මහමැතිවරණයට සමගි ජනබල වේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකීන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ හොරුපතාන ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රජය අපි කොරෝනා ප්‍රශ්නය ගැන ජනවාරි 24 වෙනිදායි පෙබරවාරි 5 වෙනිදායි කතා කරනකොට සවන් දීමක් කරේ නැහැ. ගණනකටවත් ගත්තේ නැහැ. මේවා බොරු කතා කියලා ප්‍රතික්ෂේප කරනවා. මේ කරන්න හදන්නේ චීනය තරහ කරගන්නේ කියලා ප්‍රකාශ කරනවා. මම ආඩම්බර වෙනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් කොරෝනා ප්‍රශ්නය ගැන රටේ අවධානය රජයේ අවධානයට යොමු කරපු එකම මන්ත්‍රීවරයා එවකට විපක්ෂ නායක හැටියට කටයුතු කරපු මමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ඇත්තටම මේ ආණ්ඩුවට තිබුණු ලොකුම උනන්දුව තමයි කොරෝනාව මර්ධනය කිරීම නෙවෙයි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා 3-2 ලබා ගැනීම. බල ලෝභීත්වය බලයට තිබෙන කෑදරකම තමයි මේ රජය තුලින් ඉස්මතු වෙලා තිබෙන්නේ. දැන් අපි අහලා තියෙනවා මේ කොරෝනා මර්ධනය කරපු කොහොට්ටුව දිනවන්නේ කියලා අපේ දේශපාලන ප්‍රතිවාදීන් හැමතැනම කියාගෙන යනවා. ඒතර කොරෝනා පරාජය කරාන මොකක්ද මේ හැමෝම කතා කරන දෙවිනි රැල්ල? රජයේ වෛද්‍ය නිලධාරිනුත් කියනවා දෙවිනි රැල්ලක් ඇවිල්ලා. වෛද්‍ය විශේෂඥයනුත් කියනවා දෙවිනි රැල්ලක් ඇවිල්ලා. දෙවිනි රැල්ලක් නැහැ කියලා කියන එකම කොට්ටාසේ තමයි රජේ. මම පැහැදිලිව තමුන්නාසිරට කියන්න කැමතියි. මට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේ ආණ්ඩුව කරන්නේ මහා මංගුලාවක්. මහා මුසාවාදී දේශපාලනය ක්‍රියාත්මක කරන්න. අපේ ජන සමාජය තුළ කොරෝනා වෛරස් හේතුවෙන් රැකිය අහිමි වුවන්ට රුපියල් 10,000ක දීමට අපක් තම රජය කැටතේ ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ හාරිස්පත්තු ප්‍රදේශයේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ හාරිස්පත්තුව ආසන සංවිධායක රුචිර අමරසේකර මහතා විසින් සංවිධානය කළ හාරිස්පත්තුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම පූජාපිටියේ ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාලනය කරන්න ඕන ආර්ථිකය හදන්න. මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා එන අවුරුද්ද මුල් භාග වෙනකොට අඩු වශයෙන් 110ක විරැකියාව තිබෙනවා. දැන්ට එදා ජනවාරි මාසේ රැකියා කරපු අයගෙන් 110ක් විරැකියාව ඉන්නවා. මුදලක් නැහැ. ජීවත් වෙන්න බෑ. අපි ඒ අයට අපිට උදව් කරන ආණ්ඩුවෙන් පුළුවන් විදියට මාසෙකට රුපියල් 10,000ක් ඒ අයට ලබලා දෙනවා කියලා මං කියන්න කැමතියි. අපේ මූලික කාරණේ තියෙන අතට මුදල් දෙන්න. ආණ්ඩුව බංකොලොත් දේශීය ආදායමුත් නැහැ, විදේශීය ආදායම් නැහැ. ඒ නිසා ඩොලර් මිලියන 6,000ක් ලබාගෙන තමයි මේ වැඩ කටයුතු කරන්න කියලා මං කෙටියෙන් කියනවා. ඒත් කොරෝනා පාලනය කරන්න, ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න, අතට සල්ලි දාන්න වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂයට පමණයි තියෙන්නේ කියනවා. මට කරන්න පුළුවන් දේ මං ඔබලට පොරොන්දු වෙනවා. මං සමග සිටිනා වූ මේ කරන්නා වූ කාර්යයට විශාල තරුණයෝ කැලක් අපිට එක්ක අහු වෙලා තියෙනවා. මේ තරුණයෝ අද මගෙත් එක්ක අත්වැල් බැඳගෙන අපේ එක්සත් ජාතික පක්ෂය
ජයග්‍රහණය කරන්න රටේ ආර්ථිකයත් ගමේ ආර්ථිකයත් ගෙනියන මගේ වැඩපිළිවෙලත් එක්ක අපේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බලාපොරොත්තුව දැස් පියාගෙන සියලුම දේශපාලන පක්ෂ සෞඛ්‍ය නීති රීති වලට අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිසි ලෙස සිදු කළහොත් ගැටලුවකින් තොරව මැතිවරණේ පවත්වා ගැනීමේ හැකියාව පවතින බව ජාතික ජනබල වේගයේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක ඩලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කොරෝනා තත්ත්වය තුල ඡන්දේ කල් ධර්මනවාද නැද්ද කියලා සාකච්ඡාවක් සමාර්ථයෙන් වලින් ඇවිල්ලා අපිනොත් අහන ඡන්දේ කල්යයිද කියලා. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාර දෙන ලද නිරෝධායන නීති සෞඛ්‍ය උපදේශ අනුගමනය කළොත් අපට නැතිවරණයක් තවම තියාගන්න පුළුවන්. තාම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේක සමාජය දක්වා කොරෝනා රෝගය ව්‍යාප්තිලා නැහැ කියලානේ. සියලු දේශපාලන පක්ෂ සෞඛ්‍යංශ වලින් ලබා දෙන උපදේශ අනුගමනය කරනවා නම් ගැටලුවක් නොවි ඡන්දේ පවත්වා ගන්න තාම පුළුවන්. ඡන්දය තවදුරටත් කල් දමනවාට අපේ එකඟතාවයක් නැහැ. පුළුවන් නම් අපි කියන්නේ තවත් පීඩාවට පත් නොකර ඡන්දෙ පුළුවන් නම් කලින් තියන්න කියලා නේද? සත්‍ය අධ්‍යයනයක්වත් කලින් තියාගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. මොකද මේක ජනතාවලත් මහා සරජයක් බරක් වෙලා තිබෙනවා. කවුරු නීති කැඩුවත් ඔබ ඔබගේ සෞඛ්‍ය ගැන බලන්න. ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය නිර්මාණය කිරීමට හැකි මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදේ ගම්මන්පිල මහතාද අදහස් පළ කළා. ඉදිරි පාර්ලිමේන්තුව තුල ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන නිශ්චිත ප්‍රතිඥාවකට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා අද කොළඹදී අත්සන් තබනු ලැබුවා. අන්තවාදයේ පිටු දකින් රටේ හැමත පොදු නීතියක් ගේන්න උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය සම්පත් විදේශීකරණය නොවි රැකගන්න එදා විපක්ෂයේදී අපි කළ සටන ආණ්ඩුව තුල තේලෙසම කරાવી කියන අහස උසට බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාවට ඔව් අපි ඒ දේ ඒලෙසටම කරනවා කියන ප්‍රතිඥාව තමයි අද අපි ලිඛිතව ලබා දුන්නේ. ඉදිරි වසර පහ පුරාවටම අපි ඒ ප්‍රතිඥාවේ රැඳී සිටිනවා කියලා සාමූහිකව සමස්ත ජාතියටම ප්‍රතිඥාවක් විදියට ලබා දෙනවා. ආර්ථිකමය සමෘද්ධිය සහ රටේ සමාජාර්ථික දියුණුව ඇති කිරීමත් මේ අභිලාෂයන් අතර තියෙන තව එක කාරණයක් පමණයි. ඒතකොට මේ සියල්ල ඉටු කරන්න ජනාධිපතිතුමන්ට පුළුවන් වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුව තුල ඒ අභිලාෂයන් වෙනුවෙන් කැප වෙන. ඒ පිළිබඳව මහජනතාවට ප්‍රතිඥා දෙන. ඒ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කටයුතු කරන මහජන නියෝජිතයන් මන්ත්‍රීවරුන් ගෙන් එම පාර්ලිමේන්තුව සමන්විත වූහොත් පමණයි. එසේ නොමැති වූහොත් වෙන්නේ 169ක ජනතාව තබන ලද බලාපොරොත්තු සහ ගොඩනැගෙන පාර්ලිමේන්තුවේ අභිලාෂයන් අතර පරස්පර විරෝධයක් මතුවිය හැකියි. රටේ අපනයන ආදායම වර්ධනය කර ගැනීමට සමගී ජනබල වේගය නව වැඩපිළිවෙලක් දියත් කර ඇති බව සමගී ජනබල වේගයේ ජාතික ලේස්තු අපේක්ෂක ඉමිතියස් බාකිර් මාක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාගත රාජ්‍යයක සමගී ජනබලවේගයේ වැඩපිළිවෙල සඳහා විවිධ ශේෂ්ඨ සම්බන්ධයෙන් කමිටුපත් කළා. දැන් වැවිලි ශේෂ්ත්‍රයේ බාර කමිටුවක් තිබෙනවා. මේක දේශපාලන අක්තියෝ ඉන්නවා. මේ ශේෂ්ත්‍රය පිළිබඳ විශාරදයෝ ඉන්නවා. මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලු කොටස් එක්ක සාකච්ඡා සංවාදවල පැවැත්තුවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නිර්දේශය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වැවිලි ශේෂ්ත්‍රයේ ඉදිරිපත් කරන ඉදිරිගාමී යෝජනාවල් වගේම හැම ශේෂ්ත්‍රයකම සමගී ජනබලවේගය රටේ බලය තමන් අතර පත් කරන්න ජනතාව තීන්දුව කළොත් කොහොමද මේ ශේෂ්ත්‍රය දිනු කරන්න අපි වැඩ කරන්න කියන එක ගැන සූදානමක් අද ලෑස්ති කරගෙන යනවා. අපේ රටේ ආර්ථිකයේ ඉතාම වැදගත් තමන්ට කියලා අයිතියක් තිබීම රජයේ අයිතිය යටතේ සියලුම නිෂ්පාදන මාර්ග තියාගත්තම ඒවා හුඟක් පාඩු ලබන හැටි අපි දැක්කා. තමන්ට කියන හැඟීමක් නැහැ, ඌමනාවක් නැහැ. පඩියට වැඩ කරන පිරිසක් බවට පත් වෙනවා. ඉතින් හිමිකාරත්වය උන්ට දීලා බලදායිත්වය වැඩි කරලා රටේ අපනයන ආදායමත් වැඩි කරලා ඔවුන්ටත් අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ලබා දීම තමයි අරමුණ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දෙපැත්තට බෙදිලා අගමැති සහ ජනාධිපති ගහගත්තා. අවසානයේ මේ රටම සොහනක් බවට පත් වුණා. ඒ සොහන අවසන් කරලා අලුත් රාජ්‍යයක් ගොඩනගන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරේ. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයවත් සමගි ජනබලවේගයවත් අපිට අවශ්‍ය නැහැ. රනිල් මහත්තයාගේ අත්අගුරෙන් අපිට ලියුමක් දීලා තිනවා සමගි ජනබලවේගය පිහිටවන්න, අගමැති අපේක්ෂකයා වෙන්න, මැතිවරණ ප්‍රතිපල නිකුත් වෙච්ච ගමන් අපිට නැති වෙච්ච අලියාව ගන්නවා, අපිට නැති වෙච්ච සිලිකොත ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අද දෙකට වෙලා ඒගොල්ලන් කම්බෑ දෑ දා ඉන්න මේගොල්ලෝ බොහොම
දසයි ඡන්ද කල් දාන්නේ දැන් බලන්නේ කොරෝනා පිටෙනොත් මේ අන්ත පරාජය වහ ගන්න හදන්නේ හැමෝම ඉස්සත් ජාතික පක්ෂ කොටස් ගැන කතා කර කර ඉන්නවා ආණ්ඩුව ඇතුලේ විශාල ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන් හැටියට ඒ අය අතරින් හන්දි ගානේ කෑක ගහින් නැතුව අපිට කිව්වනම් අපි කියන තුනෙන් දෙක ගන්න ඕනේ විදිය මන කියන්නේ නෝ අපිට මේ රටේ ආර්ථිකය විනාශ කරපු අය දැන් අද මරා ගන්නවා දෙපැත්තට වෙලා. ඒගොල්ලන් අද බලන්නේ ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කරගන්න. ඒක කරන්න ඕනේ සිරිකොත ඇතුළට ගිහිල්ලා. එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවෙම මේ ඡන්දෙට ඉදිරිපත් උනේ ආණ්ඩුවක් ගන්න. ඒගොල්ලෝ කියන්නේ සිරිකොත අල්ලන්න. එහෙම වෙන්නේ කොහොමද? අපේ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. අපි කරගෙන ආපු වැඩ පිළිවෙලක් තියෙනවා. අපි වෑයම් කරන්නේ ජනතාවට ඒකේ උපරිම ලබා දෙන්න. ඒගොල්ලෝ අර මහ බැංකුව මංකොල කාපු විදියට මහ බැංකුවේ දින සල්ලි ටික මේ පාත් මොනවාරි කරන්න plan කරනවද කියලා අපි දන්නේ නැහැ. රටට ආදරය කරන මිනිස්සු අරගෙන රට ඇදුවොත් ගමත් දිස්ත්‍රික් කියත් නගරයත් පවුලත් හැමදේම හැදෙනවා. රට ආරක්ෂා කරනවා කියලා තමයි බලේ ගත්තේ. රටක් ආරක්ෂා කරනවා කියන්නේ යුද්ධ පමණක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවට ඡන්දයක් ගන්න දෙයක් නෑද? රට ආරක්ෂා කරනවා කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බිල පාලනයක් කරනවා කියන්නේ. විරුද්ධ පක්ෂයේ අයට ඕන තරම් බොරු බොරු දෙන්න පුළුවන් දිරන්නේ නෑනේ. UNP නෑ, දුරකථනයක් තියෙනවා. ඒගොල්ලොත් නෑ, ඒගොල්ලෝ පේන්නවත් නෑ. අපිට දැන් කකුල් දෙකේ අලින්ට වඩා කකුල් හතරේ අලින් ඉන්නේ. අතීතයේ වන්දකේ දැන් ඒ ගති අරින්න බෑ ඒගොල්ලෝ. දැන් ආවත් ඒක තමයි කරන්නේ. රජයේ දේපළ හුර කරනවා, ජාතික සම්පත් හුර කරනවා. තුනෙන් දෙයක් අවශ්‍ය නැහැ. තියෙන නීති රීති ඇති. අයින් කරන්න ඕනේ නීති රීති අයින් කරන්න, එකතු කරන්න ඕනේ එකතු කරන්න. මේකට වෙනස් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි ඔබතුමාලා ගිල්ලන්නේ තුනෙන් දෙකේ බලයක් එක්ක අපට ආණ්ඩුවක් දෙන්න කියලා. ප්ලාස්ටික් පුටු වගේ වනම් 150ක් ගන්න පුළුවන්. ඕන තරම් තියෙනවා කඩවල් වල. නමුත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 150ක් නෙමෙයි. මේ උදවියට අද සරල බහුතරයක් හදා ගන්න බෑ. තුනෙන් දෙකක බලයක් ගත්තොත් මම පාර්ලිමේන්තු යන එක නවත්තලා කේස් පිටින් මහාන වෙනවා. රාණ අපකරුවන් බුදා ගැනීම මෙම කාල වකවානුව තුළ අත්‍යවශ්‍ය කරුණක් විය ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අපකරුවන් මුදා ගැනීමේ මැදිහත්කරුවන් වෙත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පත්වීම් ලිපි ලබා දීම පසුගියදා සිදු කෙරුණා. As I said, these are මන් සතුටුයි සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම සම්බන්ධව පුහුණුවක් ලබා දීම පිළිබඳව මේ කාලවකවානුව වන විට මෙම සේවාව අත්‍යවශ්‍ය එකක් බවට පත් වී තිබෙනවා විශේෂයෙන්ම ප්‍රථම වරටයි මෙම පත්වීම මේ විදිහට නිවේදනය කරලා පුහුණු කරලා පත්වීම් ලබා දීම සිදු වුණේ රටට මේ අත්‍යවශ්‍ය සේවාවක් වෙනවා ත්‍රස්තවාදීන් සමග කටයුතු කිරීමේදී ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම පහසු කටයුත්තක් නොවේ මේක හරිම අනතුරුදායකයි ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් ගත් විට අල්කයිඩා තලේබාන් ISIS සංවිධානවලට නිසි ප්‍රතිපත්තියක් නැහැ. මානුෂීය හැඟීම් මානුෂීය ජීවිතයක වටිනාකමක් නැහැ. එවැනි මානසික තත්ත්ව තියෙන පිරිස සමග කටයුතු කරන්න වෙලා තියෙනවා. මම ඔබ සියලු දෙනාටම අනාගත වැඩ සඳහා සුබ පතනවා. And this is considered as a honorary service. Then රටවට ආපුවත් කිහිපයක් කෙටිය. හිංසාකාරී ලෙස මීගවයින් 10 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවායේ කුඩාවයේ ප්‍රදේශයේ සිට අක්කරේපත්තු ප්‍රදේශය දක්වා ගවයින් ප්‍රවාහනය කරන අතරතුරයි බඩල්කුඹර පොලිසිය මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ තෙල්දෙණිය පොලිස් අධිකාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ මහනුවර ජනතාව දැනුවත් කර තිබෙනවා. මේ අතර එම වැඩසටහනට සමගාමීව නොමිලේ මුහුණු ආවරණ බෙදා දීමටද පියවරගෙන තිබුණා. මාවනෙල්ල බටවල ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය සමත් වී තිබෙනවා. මාවනෙල්ල බටවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක බිම් මහලක් ආශ්‍රිතව නිදන් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සැකකරුවන් හෙට මාවනෙල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පැලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකින් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු මහර්ගම ඇරැව්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 170ක් සොයාගත් අතර ඔහු වයස අවුරුදු 34ක් වන ඇරැව්වල පන්නිපිටියේ පදිංචි කරුවෙක්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පා දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cnews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සතුන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.